දතුරා කතාවට අදරේ කරන ආව කඩක්කාදරෙන් පිළිගන්න වදත් මගේ වීඩුවකට. ඉතින් මමද වීඩුවකෙන් ආත්ථක කතා කරන්න බලාපොරොත්තුවක් තබා ගත්තේ. ඉදිරියට සිදුවෙන කාරණයක් සම්බන්ධවයි. අවසන් තරගෙන් සිද්ධ වෙන දේවල් නිසා විශාල් ඊෂට බලන අවස්ථාවල සිදුවෙන දෙයක් ගැයි. මං අද වීඩුවකෙන් නොවත්තක කතා කරන්නේ. ඉතින් වීඩුව එකට යන්න කලින් ආදරයෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි ීඩිය එක බලලා ඕටත් මවැනිම වීඩියෝ ස්තිනපතාම බලන්න කැමැත්වක් තිබෙනවනං එහෙනම්. අනිවාරයම මගේ ජනල්ල එක සස්ක්‍රප් කරල මාත්තක කතු වෙන්න ඒ වගේම ලයික් කරන්න කමෙන් කරන්න තවත් නොදන්න අලුවෙකුට දැනගන්න විශේෂයම ෂය කරන්නත් අමත්‍ර කරන්න එපා. ඉතින් පහුගය කාලෙම ආට මෙන්න මේ වගේ දෙයක් තමයි දකින්න ලැබුණේ ඒ තමයි විශාල්කිව මොනදේ වනත් මොන ප්‍රශ්නය ආාවත් කොයිවෙලාවකවත් තමන් ඊෂට වෙනස්කමක් කරන්නේ නැහැ කියලා. හැබැයි ඒවුනාට ඒ කියේපු දේවල් අද වෙනකොට වෙනස් වෙලා මොකද ඊෂ කියල කියන්නේ අගස්තිකයේ දුව කියනක අවංකෝම දැනගෙන හිටිය නැහැ විශාල්. හැබැයි මේ හැමදේම උදුල්නම් දැනගෙන හිටියා. මොකදේකට හේතුව තමයි උදුල් තමයි ඊෂගේ හොඳම මිතුරිය බවට පත් වෙලා හිටිය. ඉතින් කොහොමනත් මේ හැමදේම වෙනස් සාකාරයකින් සිදුවෙන වෙලාවක. තරගේයේද සිද්ධවෙච්ච දේවල් නිසා තමයි නිරන්තරයම් අපිට මේ වගේ දෙයක් දකින්න ලැබුණේ. ඒ තමයි විශාල්ටි ලොකු කේන්තියක් මෙතනද ඇතිවුනා කියන කාරණය අපිට මේ වෙලා වෙදි මතක් කරන්නම ඕන දෙයක් විදියටයි ගන්න පුළුවන් වෙන්නේ. කෙසේ වෙතත් මේ දේවලුත් එක්ක අපිට දැන් ඉදිරියේද තවදයක් දකින්න පුළුවන් වෙනවා කියන කාරණය. මං අද වීඩ එකක්කෙන්වාට, විශේෂී දෙයක් විිදිර මතක් කරනවා. කොහොම වුණත් දැන් ඇත්ත විස්තරේ කියන්නේ අගස්ති පිළිගත්තා. තමන් එකම දියනිය ඊශභාව. ඉතින් ඒ පිළිගත්තට පස්සේ ඇත්තම කියනවනන් තරග හිටපු කාටවත් මේ ගැන විශවාස කරන්න පුළුවන් තත්ත්වයක් තිබුන් ඇති වුණට මෙත නද අගස්ත කටින්ම මේදේ පිළිගත්ත නිසා තමන් ඒ ගැන මුොලින්ම නොකියපු නිසා ඇත්තටම විශාටුලොකු කේන්තියක් තමයි මෙතනදී ඇතිවෙන්නේ. ඉතින් මේ කේන්තියක්ත් එක්ක දිගින් දිගටම, ඊෂා එක්ක ඉන්න විශාල් කැමැතිවෙන්නේ නෑ. ඒ නිසාම විශා ලීෂ අතාරෙනවා දෑහැටවත් නොපනෙන්ම ජීවිත කාලෙම තමන් ළඟට එන්නවත් එපා කියල තමයි මෙතනදි කියන්නේ කියනදේ අපිට විශ්වාස කරන්න පොළුවන්. ඉතින් කොහොමුණත් මෙතරදි මේ දෙන්නගේ රඩුවෙන් පස්සේ අපිට දිවිතුරා කතාවේ, දකින්න ලැබෙන්න්නේ වින්ඩි මේදේ දැකලා අවන්කොම ගොඩක් සතුට වෙනවා. කොටින්ම කියනව නං විශයට අගස්තිවත් නැතිවුණ. එවගේම විශාල්වත් නැතිවුුණ එතු ජීවිතෙත් නැතිවුණ කුසලෙත් නැතිවුුණ තමන් එක්ක හැපෙන්ෙනාවත් ඔය වගේ දේවාටිකක් තමයි සිද්ධ වෙන්නේ අනිතයටත් එක්ක ආදර්ශයට ගන්න නැතුූ ඉන්න ඕනම් ගොඩක් හොඳයි කියලායි හිතෙන්නේ. ඉතින් කොහොමුණත් අවසානය අපිට හිතා කරන්න වෙනවා මේ දෙන්නක තරහවේ මත් එක්ක විශාල් ඉදිරියේදී ඇමිතික දීනට ිට්ටු වෙන්නත් ඉඩකඩක් තියෙනෝ මොකදයක තමයි ඒට්ටියගේ එම ලොකුම කැමැත්ත බවට පත්වන්නේ. හැබැයි ඒ වගේම තවදයක් අපිට කතා කරන්න පුළුවන්කම තිබෙනවා ඒ කියන්නේ ඉදිරියට අනිවාරෙන්ම ඊෂ උදුල් අතරේ. පටන්න්න ොගත්තා අදර කතාව පටන්ගන්නත් ඉඩ කඩක් තිබෙනවා කියනදේ තමයි. මං අද වීඩුව එකෙන් විශේෂම දෙයක් විදියට මතක් කර සිටින්නේ.